මාස කීපය තුල අපේ පත්තරවල සහ සමහර මාධ්‍යවල ලංකාවේ ගංජා භාවිතය ඒ වගේම ගංජා වැවීමේ ප්‍රවණතාවයට යම්කිසි අවසරයක් ලබා දී යුතුයි කියන මතයක් ගොඩනැගීගෙන ඇවිල්ලා තියෙනවා ඒ මතය සමහර ඇමතිවරුන් පවා ප්‍රකාශ කරන බව අපි දැක්කා සමහර ජාත්‍යන්තර සංවිධාන ඒ වගේම තානාපති කාර්යාල සමග මේ පිළිබඳව සාකච්ඡා පවත්වන බව පුවත්පත් වලින් අපට දැනගන්නට ලැබුණා ඉතින් මේ වාතාවරණය තුල අපි එක්තරා විදියකට කනස්සල්ලට පත් වුණා ඇයි මේ එක ව්‍යාසනයක් තුරන් කරන්නට ඊ타මත්ම දැඩි ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින වෙලාවේදී ඒහා සමානම වගේ තවත් භයානක තත්වයකට අපේ තරුණ පරපුර ඇද දමන්නට ක්‍රියා කරමින් ඒ ගැන කතා කරමින් සිටින්නේ කියලා අපි ඇත වශයෙන්ම ප්‍රශංසා කරනවා රජයට මේ මත්කුඩු පාලනය කිරීම සඳහා ඊ타මත්ම ඕනෑකමින් කරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධව මේ අපේ රටේ බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත ඊ타මත්ම විනාශකාරී ආගාධයකට ඇද දමන්නට මේ මත්කුඩු පසුගිය කාලයේදී ලංකාවේ හැම තැනකම හැම ගමකම පැතිරිලා ගිය ව්‍යසනයක් බවට පත් වුණා බොහෝ දෙමව්පියන් අපි ආගමික නායකයන් වශයෙන් අපිට නිතරම කියපු දෙයක් තමයි අපේ දරුවන්ව බේරා ගන්න උදව් වෙන්න කියලා. ඉතින් මේ සම්බන්ධව රජය කරගෙන යන වැඩපිළිවෙල ඒ නිසා අපේ ප්‍රශංසාවට ලක් වෙනවා. එය තවත් ශක්තිමත්ව අපේ මහානායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා වගේ තවත් ශක්තිමත්ව කරගෙන යන එක හොඳයි. ඒ වැඩේ කරගෙන යන අතරම මේ ගංජා නිෂ්පාදනය කිරීම පිළිබඳව මතයක් ප්‍රකාශ කරමින් එය නීතිගත කළ යුතුයි කියලා යම් ප්‍රමාණයකට නීතිගත කළ යුතුයි කියලා ප්‍රකාශ වෙමින් පැවතීම ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා මේ ගංජා පානේ පාවිච්චි කිරීම පිළිබඳ වෛද්‍යමය ආකාරයේ බලපෑම් මොනවාද කියන එක පිළිබඳව අපේ වෛද්‍යවරුන් මෙතනදී පහදලා දේවි ඒවා අපිට මම ඒ ගැන දන්න වෛද්‍යවරයෙක්වත් ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි ඒ විදිහට නමුත් මම දන්න දෙයක් තමයි මේ ගංජා පානය කිරීම ඒක ඒ ගංජා බීම තුලින් බොහෝ දෙනෙකුගේ ජීවිත කාලකන්ණි බවට පත් වෙන බව ඒ නිසා අපිට මේ එක ව්‍යසනයක් තුරන් කරලා තව ව්‍යසනයක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ ඒ නිසා මේ අවස්ථාවේදී මම ඊ타මත්ම ඕනෑකමින් අපේ ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගංජා නීතිගත කරන්නට හෝ මේකට අනුබල දෙන්නට හෝ කිසිම ක්‍රියාමාර්ගයක යෙදෙන්න එපයි කියලා. අපි දන්නවා මේ ජාත්‍යන්තරව සමහර රටවල් වල මේ ගංජා සීමිත ප්‍රමාණයක් පානය කිරීමට අවසර ලැබිලා තිනවා සමහර ප්‍රාන්තවල සමහර ප්‍රදේශවල. නමුත් ඒ දෙය පිටිපස්සේ මේ ගංජා ලෝකයේ පුරාම ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් සංවිධානාත්මක ව්‍යාපාරයක් පවතින බව පෙනී යනවා. ඒ සම්බන්ධව අපේ වෛද්‍යතුමන්ලා අපට දැනුවත් කරාවි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපේ ආගම ධර්මයට අනුව මේ රටේ තරුණ පරම්පරාව විනාශ වී යන්නට ඉඩ නොදී ඒ අය ආරක්ෂා කර ගැනීම අපේ ආගමික වගකීමක් වන නිසා අපේ භික්ෂුන් වහන්සේලා සමග ඊ타මත්ම සුහදව කතාබහ කරලා මම මෙතනට ආවේ උන්වහන්සේලා මේ ගන්නා උත්සාහයට අපේ සහයෝගයත් ලබා දෙන බව ප්‍රකාශ කරන්නටයි ඒ නිසා මේ අවස්ථාවේදී මම මගේ වචන සුවල්පය මෙයින් අවසන් කරනවා ප්‍රශ්න අසන වෙලාවේදී ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් මම ඉල්ලීමක් කරනවා නැවත නැවතත් මේ ගංජා ව්‍යාපාරය ලංකාවේ නීතිගත කරන්නට හෝ දැනට පවතින නීති ලිහිල් කරන්නට හෝ
කටයුතු නොකරන්නේ කියලා ලංකාවේ දේශපාලන නායකත්වයෙන් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම මේ සම්බන්ධව ආර්ථික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අදිෂ්ඨානෙන් සමහර ව්‍යාපාරිකයන් කටයුතු කරන්නට උත්සාහ කරන්න එපයි කියලත් මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. මොකද මේ ගංජා පාවිච්චි කරලා හදන්නට යන මේ ගංජා සිගරට් වගේ දේවල් වලට ඇබ්බැහි වුණොත් අපේ තරුණ පරම්පරාවට අනාගතයක් නැතුව යන බව ප්‍රකාශ කරන්නට ඕනේ. මේවා පිටිපස්සේ තියෙන ජාත්‍යන්තර වැඩපිළිවෙළවල් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒවා වෛද්‍යතුමන්ලා අපිට පහදලා දීවි. ඒ නිසා අපි මේ කටයුත්තට සහයෝගය දෙන්න එපයි කියලා සියලු දෙනාගෙන්ම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. Breaking.lk.